SLT within online learning saha online working sadaha edahiya nohaki data deemana GB 30 rupiyal 195 GB 100 rupiyal 490 aduma milata wedima data SLT within vip extra anti smell lemon mint balayai tadadugada sun karai ආයුබෝවන් ඔබ මේ කන්නේ අද දිනන මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ප්‍රථම නවධානය පුවත් ශීර්ෂ පාඨ වෙත හැටන් ඩයගම මාර්ගයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 48කට තුවාල තුවාලකරුවන් අතර පාසල් සිසුන් 30ක් ජනපති ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාවේ දෙවැනි අදියර අද මාතලේ හිඹිලියා කඩගම්මානයේදී කටාන මුදල් බංකොල්ලේ සැකකරුවන් සිවුදෙනෙකු අත්අඩංගුවට මුදල් හා රන් භාණ්ඩ වලින් කොටසක් සොයාගැනේ. දකුණේ මත්ද්‍රව්‍ය ජාවාරමක තවත් පැතිකඩක්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. अमेरिकानु जनाधिपति डोनाल्ड ट्रंप्ट सह आर्या मेलानिया ट्रंप्ट कोविड-19 आसादने वी तिबनवा मेवन विट तमन स्वयं निरोधायने सदा यमु वेतै ट्विटर पणिविडयक निकुत करमिन अमेरिकानु जनाधिपतिवरया सदहन कर तिबुना जनपति गम समग पिलिसदर वेडसटहन मालावे देवेनी अदियर अद क्रियात्मक वनवा ए मातले विल्कम प्रादेश लेखम कोट्टासे हिबिलिया कडगम्बाने केंद्र करगनिमिन ජනපති ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාවේ දෙවැනි අදියර ලෙස අද ක්‍රියාත්මක වන්නේ මාතලේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හිඹිලියකඩ ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් මෙහිදී ජනාධිපතිවරයා විසින් ගම්වාසීන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සොයා බලා ඊට කඩිනම් විසඳුම් ලබා දී එම ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට නියමිතයි වැස්සේ නැද්ද නෑ නෑ මම දැවතන්න जनाधिपति गोठाबे राजपक्ष महता निलधारीन मदिहत्कर गनिमिन ईट विसदुम लबादीम सदहा साकच्छा पवत्तुवा වැව වත්තේ ගෙදර වැව ඉදි කර දෙන ලෙස මා ගෞරවයෙන් ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිනවා. පවක් ඉදි කරලා නැහැ මේ ස්ථානයේ. දැනට තියෙන්නේ අමුණක් ඉදි කරලා. වැව හැදුවම් වතුර එනවාද? කුඩා ධාරාපදසයක් තියෙන්නේ. එතකොට ඔයට ලැබෙන ජල ප්‍රමාණයත් යම් සීමා සහිතයි. නමුත් ඒක ඉදි කිරීමක් කරොත් අපට මේ තියෙන වගා භූමියේ යම් කිසි සහනයක් ලබා ගන්න පුළුවන්. ඇයි මෙච්චර කල් ඒක ඉදි කළ නැත්තේ? දැන් තමයි අතර මේ ප්‍රදේශයක දේශගුණික වෙනස්කම් බලපෑම ඇති වෙලා ගොඩක්ම මේ වැවක අවස්ථාව දෙන්නලා තියෙන්නේ. නෑ ද පහුගිය කාලේ මොන හරි මේකට සැලසුම් ඇඳලා තියෙනවද? අවශ්‍ය නම් කරලා කරගන්න පුළුවන් අතරම එතකොට ඒක ඒ වැව හැදුවොත් මේ වතුර ප්‍රශ්නේ විසඳනවද? මේ වැව හැදීම තුලින් ගැට ජනපත්තුමුන් සාමාන්‍යයෙන් පවුල් 100ක් 125කට වගේ සතක් සැලසෙනවා. කවුණු කට්ටිය ඔක්කොටම එතනින් වතුර ගන්න පුළුවන්. ඔක්කොටම ගන්න අමාරුයි. මෙතන යම් ප්‍රමාණයක් තමයි තියෙන්නේ අක්කර 174කට විතර අමුණ යටතේ පාලනය වෙන මේ භූමියට තමයි ගන්න ප්‍රමාණවත් ජලය තියෙන්නේ. අනිත් ඇයට මොකද්ද? තම යෝජනා කරන මක්කරේ අපිට හදා ගන්න වෙනවා. ඒතකොට දැන් අර වැව හදන එක ඒ ව්‍යාපෘතියේ කොච්චර කාලයක් විතර යන එකක්ද? යෝජනා කරන වැව අපිට සාමාන්‍ය අවුරුදු දෙකක් විතර ඇතුළත මේක ඉන්වෙස්ටිගේෂන් කරලා කරන්න පුළුවන්. කොච්චර කාලයක් යනවද? හේරගල ගම හිමිලියාකඩ වැවේ සිට ගම දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ සංවර්ධනය කර අප වෙත ලබා දීම ප්‍රධාන වශයෙන් ඉල්ලා සිටින අතර එමෙන්ම ඊරේගහ උල්පත මාර්ගයේ සංවර්ධනය කිරීම හා ලග්ගල නව නගරය සම්බන්ධ කිරීමේ කිලෝමීටර 2 මාර්ග පමණ මාර්ගයත් විල්ගමු නගරය හා පහසුවෙන් සම්බන්ධ විය හැකි ගොඩ උල්පත මාර්ග කොටසත් ප්‍රතිසංවර්ධනය කර අප වෙත ලබා දෙන ලෙස යටහත් පාත්ව ඉල්ලා සිටින්නට කැමැත්තෙමි. ස්තුතියි. රසන් රක්ෂණ ප්‍රදේශයක් කරහා යන්නේ මාර්ගයේ ඒකට අවසර ගන්න ඒකෙන් නැතු යන විදිය නැහැ නෑ සර් ඒකෙන් තමයි යන්න
වනරක්ෂණයෙන් ඇවිල්ලා තියෙනද සර් ඒක මේ අපිට දෙන්න පුළුවන් වනජීවීගේ අලි කොරිඩෝ එකක පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකෝ අලි කොරිඩෝ එක වැටලා තින්නේ ඒ හැරි ඒ ප්‍රශ්නේ විසඳෙනවා නම් මොකෝ ඉස්සර ඉඳන් පාවිච්චි කරපු පාරක් එතන තියෙනවා දැන්ට වැහිලා තියෙනවා පාරක් දැනටම තියෙනවා බෝකෝ වගේවා තියෙනවා ඒක මේ අපෙන් විරෝධයක් වෙන්නේ නැහැ අර අලි ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වන ජීවීකෙන් ඇවිල්ලා ඉන්න අපි අධ්‍යනයක් කරලා බලලා විශේෂයෙන් නෑ එහෙම කෙච්චර කල් ගන්න බෑ නේ යාට පාර හදන්න බෑ ඔව් අපි අදාළ අංශ එක සාකච්ඡා කරලා සුසු සාර්ග දෙන්න කල් දෙන්න බෑ හැටන් ඩයගම මාර්ගයේ ධාවනයේ වූ පෞද්ගලික බස් රථයක් පොඩයිස්වත්ත ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලින් 48 දෙනෙකු තුවාල ලබා තිබෙනවා පොලිසිය පවසුවේ තුවාලකරුවන් අතරින් 30 දෙනෙකුව පාසල් සිසුන් බවයි අද පෙරවරු 7ට පමණ මෙම අනතුර සිදු වුණේ හැටන් පොඩයිස්වත්ත ප්‍රදේශයේදී දැඩි ලෙස බලන් වී ඇති මෙම මාර්ගයේ තිබූ වලක වැටීමෙන් ඉදිරිපස ඇති රෝදයක ඇති වූ දෝෂයන් නිසා බස් රථය අඩි 25ක පමණ ප්‍රපාතයකට පෙරලී තිබෙනවා මෙලෙස අනතුරට ලක්ුණේ ඩයගම සිට පොඩයිස් හරහා හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අනතුරෙන් පාසල් සිසුන් 30 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 48 දෙනෙකු තුවාල ලැබුවා අනතුරෙන් තුවාල ලැබුවන් දික්කොයි මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වෛද්‍යවරුන් පැවසුවේ කෙසේ වෙතත් එහි සිටි එක් දරුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා ප්‍රදේශවාසීන් පවසන්නේ අධික බැවුම් සහිත මෙම මාර්ගය වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණය කර නොමැති බවයි. අපි දන්න තරමට මේ පාර අදලා නැහැ. ඉස්සෙල් ළමයි ඔක්කොම මේ පාරෙන් තමයි ඉස්කෝලට එන්නේ. මිනිසු ටීචර්ස්ලා ගොඩාක් වැඩ කරන කට්ටිය ටවු මේ වැඩ කරන කට්ටිය මේ පාර තමයි පාවිච්චි කරන්නේ. පාරේ විල හැමදාම ඇක්සිඩන්ට් තමයි. මේ කොමරි ලොකු ඇක්සිඩන්ට් දින කටහොන අක්කර 50 ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට කඩා වැටි රුපියල් කෝටි 2කට ආසන්න මුදලක් කොල්ල කෑමේ සිදුවීමට අදාළව සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය පවසුවේ සැකකරුවන් සතුව තිබී රුපියල් 172ක මුදල් සහ රන් ආපරණ වලින් කොටසක්ද සොයා ගැනීමට හැකි වූ බවයි. කටාන අක්කර 50 ප්‍රදේශයේ නිවසකට පසුගිය සැප්තැම්බර් 30 වෙනිදා පෙරවරුවේ ආයුධ සන්නද්ධව කඩාවැදුණු කොල්ලකරුවන් 6 දෙනෙකු නිවසෙන් මිය ගන්වා රුපියල් කෝටි 2කට ආසන්න මුදලක් හා රන් ආභරණ කොල්ලකා තිබුණා. එම සිද්ධිය නිවසේ සවි කර තිබූ ආරක්ෂක කැමරාවලද සටහන්ව තිබූ අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන කණ්ඩායම් 6ක් යොදවා තිබුණා. ඒ අනුව මේ වන විට මුදල් කොල්ලයට සම්බන්ධ සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ඔවුන් ගම්පහ කුරුණෑගල නිකවැරටිය හා එප්පාවල යන ප්‍රදේශවලදී අද අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් සතුව තිබී කොල්ල කෑමට පැමිණි නිල් පැහැති කුඩා මෝටර රථය සහ යතුරු පැදියක්ද සොයාගෙන ඇති අතර රුපියල් 172ක මුදල් සහ රන් ආභරණ වලින් කොටසක්ද සොයා ගැනීමට හැකිව තිබෙනවා. මේ අතර බුත්තල ප්‍රදේශයේ පාසල් ළමුන් හා උපකාරක පන්ති සඳහා පැමිණෙන සිසුන් ඉලක්ක කරගෙන ගංජා මිශ්‍ර බාබුල් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ගංජා මිශ්‍ර බාබුල් ඇසුරුන් 5300ක් සොයාගත් අතර එම එක් ඇසුරුමක් රුපියල් 10 බැගින් අලෙවි කර ඇති බවයි පොලිසිය පැවසුවේ. මේ අතර පල්ලෙකලේ බන්ධනාගාරයේ රැඳවියෙකුට සීනි ලබා දෙන මුවාවෙන් සීනි සමග හෙරොයින් කලවම් කර ලබා දීමට උත්සාහ කළ 68 හැවිරිදි කාන්තාවක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන පල්ලෙකලේ පොලිසියට බාර දී තිබෙනවා. සුදුහුම්පල පදිංචි අදාළ කාන්තාවකින් මේ වන විට පොලිසිය රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටිනවා. එමෙන්ම වරෙන්තුවක් කඩකිරීම මත අධිකරණයට ඉදිරිපත් කර පල්ලෙකලේ බන්ධනාගාරයට යොමු කළ රැඳවියෙකු ගුද මාර්ගයේ සංගවාගෙන සිටි හෙරොයින් පැකට්ටුවක් සහ ගංජා පැකට්ටුවක් සොයාගෙන තිබෙනවා. ආපහු
බුලත්තක්දී සිංහල අවුරුද්දට හිටපු ජනාධිපතිවරයාට සුබ පැතුමක් පාස්කෝ ප්‍රහාරය පිළිබඳ බුද්ධිතරතුර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාට ප්‍රකාශ නොකළ බව පාස්කෝ ජනාධිපති කොමිසමේදී ඊයේ අනාවරණ වුණා. ඔහු මේ බව පැවසුවේ දියතලාවේ සිට කොළඹට පැමිණ මෛත්‍රීපාල සිරිසේන මහතාට සුබ පැතුමක් නොවේදයි කොමිසම කළ ප්‍රශ්න කිරීමකදී හිටපු ආරක්ෂක ලේකම්වරයා ඊයේ 7 වන දිනටත් කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. මෙහිදී කොමිසම ප්‍රනාන්දු මහතාගෙන් විමසා සිටියේ පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණු පූර්ව අනුතුරු ඇඟවීමේ තොරතුරු සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දුරකථන ඇබතුමක්වත් දී දැනුම්වත් නොකිරීමට හේතුව කුමක්ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇබතුමක් ගත්තේ නැහැ ස්වාමීනි. මම ආරක්ෂක ලේකම් ධුරය භාරගෙන දින දෙකකට පස්සේ ජනාධිපතිතුමා හමු වෙන්න ගියා අත්සන් වගයක් ගන්න. එහිදි රාජ්‍ය බුද්ධි තොරතුරක් ජනාධිපතිවරයාට කිව්වා. එතුමා මගේ දිහා කාරුණිකව බලලා කිව්වා, "ආ, ඒක හරි. මට ඕක ගැන නිලන්ත කිව්වා" කියලා. මම මේ ගැන නිලන්ත හමු වෙලා ඇහුවා, "මොකද්ද නිලන්ත මේ ක්‍රමවේදය?" කියලා. එතකොට නිලන්ත කිව්වා, "මම සාමාන්‍යයෙන් හැම තොරතුරක්ම ජනාධිපතිට කියනවා. ඒ වගේම ආරක්ෂක ලේකම්ටත් කියනවා. ඉතින් මේ ප්‍රහාරය ගැන තොරතුරත් නිලන්ත ජනාධිපතිට කියන්නේ නැති කියලා මම හිතුවේ ඒ නිසායි." හිටපු ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පිළිතුරු දුන්නා. ප්‍රහාරයට පස්සේ මම ලේකම් දුරේ නැස්සෙනවා කියලා දැනුම් දෙන්න ජනාධිපතිතුමා හමුවෙන්න ගියාම මම ඇහුවා, "සර්, නිලන්ත හැමතරතුරක්ම කියනකේ මේ තරතුර දැනුම් දුන්නේ නැද්ද?" කියලා. එතකොට ජනාධිපතිතුමා මම අහපු දෙයට මුකුත් නොකිය පත්තරේ බල බල හිටියා. යනුවෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළා, "ඔබට අප්‍රේල් 20 වෙනිදා නිලන්ත තරතුරක් දුන් අවස්ථාවේ ඇහුවේ නැද්ද? මේක ජනාධිපතිට කිව්වද?" කියලා. යනුවෙන් කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළා, "නැහැ, මම අහන්න ගියේ නැහැ. නිලන්තට තිබුණා ඒ වෙලාවේ මට කියන්න ජනාධිපතිටත් කියන්න කියලා. අමතංශී ලේකම් ලෙස ජනාධිපතිවරයා දැනුම්වත් කිරීම ඔබේ වගකීම නොවේද?" රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසූ විට ඔහු සඳහන් කළේ, "ඔව්, මගේ වගකීම වෙන්න පුළුවන්. ඒත් මා එක්ක තිබුණ විරසකයේ නිසා උනන්දුවක් දක්ුවේ නැහැ. ඔබ අවස්ථා ගණනාවකද කිව්වා ওই විරසකේ ගැන. නමුත් සිංහල අවුරුද්දට ජනාධිපතිවරයාට සුබ පතන්න ඔබ දියතලාවේ ඉඳන් ආව නේද? එතනදී මේ විදේශ තොරතුරු ගැන කිව්වේ නැද්ද?" ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු ප්‍රනන්දු මහතා ගෙන් විමසා සිටියා, "මම ගිහින් බුලත් අතකුත් දුන්නා. දැන් නිලන්ත හැමතැනකම කියලා තිබුණනේ මේක ලෙඩක් කියලා. මටත් කිව්වනම් ඔක ලෙඩක් කියලා මම අඬ ගහලා අහනවනේ ලෙඩේට මොකද්ද කරන්න කියලා. මම කියන්නේ මේකට මම වග කියනවා නම් නිලන්ත ඒකට තුන් ගුණයකින් වග කියන්න ඕනේ ජනාධිපතිරා දැනුවත් නොකිරීම ගැන." අනතුරුව රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය හේමසිරි ප්‍රනන්දු මහතා ගෙන් විමසුවේ, "ඒ කියන්නේ ඔබ පිළිගන්නවාද ආරක්ෂක ලේකම් ලෙස ඔබත් වග කියන්න ඕනේ කියලා?" "මම කිසිලෙසකින් කියන්නේ නැහැ මට මේකට වගකීමක් නැහැ කියලා. මෙතන සාමූහික වගකීමක් තියෙන්නේ." යනුවෙන් හේම්සිරි ප්‍රනන්දු මහතා සාක්ෂි ලබා දුන්නා. අනුතුරුව ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රනන්දු මහතාගෙන් විමසා සිටියේ, "අප්‍රේල් 21 රටේ ඇඳිරි නීතිය පැනුවේ නම් කිසිවෙකු මැරෙනවාද යන්නයි. මට ඇඳිරි නීතිය දාන්න බැහැ. ඒත් ජනාධිපති උපදෙස් දුන්න නම් පුළුවන්. පොලිස් ඇඳිරි නීතිය දැමීම අවශ්‍ය නැහැ කියලා මම පොලිස්පතිට උපදෙස් දීලා නැහැ." ප්‍රනන්දු මහතා පිළිතුරු දුන්නා, "දරුවෝ වැරදි කළාම වැඩිහිටියෝ ඒවා හදන්න ඕනේ. නමුත් නිලන්ත ඉතා ළඟින්ම ජනාධිපතිතුමා ඇසුරු කළ නිසා නිලන්තව අධීක්ෂණය කරන්න මට බැරි වූ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසුවා. ජනපති තොරතුරු ලැබෙද්දිත් ප්‍රහාරය වෙද්දිත් රටේ හිටියේ නැහැනේ. තාත්තා ගෙදර නැති වුණාම අම්මට වගකීම ගන්න බැරිද? ඇයි අගමැතිතුමාට නොකිව්වේ?" රජ්‍ය අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය නැවත විමසුවා. "ව්‍යවස්ථා අර්බුදය නිසා ඒක මෙතන කරන්න බැරි බව ප්‍රනාන්දු මහතා සාක්ෂි ලබා දුන්නා." අනතුරුව රජ්‍ය අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටියේ, "දේශපාලනය කරන්නත් රටක් ඕනේ නේද?" යනුවෙන්. "වැඩේ කියන්නේ ඒක මට තේරුණාට මේ දේශපාලකයන්ට තේරුණේ නැහැනේ." හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසමට සඳහන් කළා. විසවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් අද තෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ සලකා බැලනවා. අද දින අධිකරණ වාර්තාකරු සඳහන් කළේ මෙවන විට එම පෙත්සම් සම්බන්ධයෙන් නීතිඥවරුන් කරුණු දක්වමින් සිටින බවයි. යෝජිත 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 39ක් ඉදිරිපත් වූ අතර එම පෙත්සම් කැඳවීම අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංචපුද්ගල විනිසුරු මණ්ඩල හමුවේ අද දිනේත් සිදු කෙරෙනවා. අද දිනේත් පෙත්සම් කාර පාර්ශ්වව වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් මූලික කෙටුම්පතට එරෙහි සිය දේශන සිදු කළා. පෙත්සම් කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා යෝජිත පනත් කෙටුම්පතේ 23 වන වගන්තිය තුලින් මාධ්‍ය නිදහසට දැඩි බාධාවක් එල්ල කරන බව පැවසුවා.
එම වගන්තිය තුලින් මැතිවරණයක් හෝ ජනමත විචාරණයක් පැවැත්වෙන අවස්ථාවක පුද්ගලික බාධ්‍ය ආයතන වෙත විවිධ මාර්ගෝපදේශ නිකුත් කිරීම සඳහා මැතිවරණ කොමිසම වෙත බලය පවරා දී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ තුලින් ජනමාධ්‍ය නිදහස කෙරෙහි අගතිදායක තත්වයක් උද්ගත වන බව සඳහන් කළා. ඒ තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ජනතා පරමාධිපත්‍ය ඍජුවම උල්ලංඝනය කරන බවද පෙන්වා දුන්නා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධන පනත් කෙටුම් පතේද මැතිවරණ සමයේ පුද්ගලික මාධ්‍ය ආයතන වෙත මාර්ගෝපදේශ නිකුත් කිරීමටත් ඒවා උල්ලංඝනය කරනු ලබන මාධ්‍ය ආයතන පවරාගෙන නිසි බලධාරියෙකු පත් කිරීම සඳහා වූ බලය මැතිවරණ කොමිසම වෙත පවරා දී තිබූ බව සිහිපත් කළ ජනාධිපති නීතිඥවරයා එම ප්‍රතිපාදන තුලින් මාධ්‍ය නිදහසට සහ ජනතා පරමාධිපත්‍යයට අහිතකර ලෙස බලපානු ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කළ බවද පැවසුවා. වත්මන් පනත් කෙටුම් පතේ අන්තර්ගත ප්‍රතිපාදනයේද ඒ හා සමාන බව කී ජනාධිපති නීතිඥවරයා එය ඍජුවම ජනතා පරමාධිපත්‍ය සමග ගැටෙන හේයින් එය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් සඳහා යොමු කිරීම අවශ්‍ය බවත් පෙන්වා දුන්නා. පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වෙනවා. මේ අතර පාර්ලිමේන්තුවේ පනත් කෙටුම් පත් සලකා බැලෙන ආංශික අධීක්ෂණ කාරක සභා පිළිබඳ වාර්තාවක් ලබා දීමට පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ඒ පිළිබඳව අද අධිකරණ භූමියේදී මාධ්‍යයට අදහස් පළ කළා. ආංශික කාරක සභා වලට තමයි මේක ඉදිරිපත් කරන්න තිබ්බේ. නව පාර්ලිමේන්තුවේ කතානායකතුමා ඒ තීන්දුවක් ගත්තා. ඒ ස්ථාවර නියෝග తాවකාලික අත්හිටුවන්න මට බාර දීලා තියෙනවා. ඊළඟ සතිය වෙනකොට වාර්තාවක් ඉදිරිපත් කරන්න කතානායකතුමාටත් ඒ වගේම තේරුම් කාරක කමිටුවටත් ආංශික කාරක සභා පිළිබඳ මම බලාපොරොත්තු වෙනවා සඳංගහර දිනකට අනිවාර්යයෙන්ම කතානායකතුමාට ඒ වාර්තාව ලබා දෙන්න. මගේ වාර්තාවේ මම බලාපොරොත්තු වෙන්නේ අදහස් කරන්න අනිවාර්යයෙන්ම ආංශික කාරක සභාව තියන්න ඕනේ. ගල්ලේ රාත්‍රී සාදවලට අයිස් සහ කුෂ් මත්ද්‍රව්‍ය අලෙවිකරණ ජාවාරමක් අතදරන උකුස්සා ඊයේ රට හමුවේ අනාවරණ කළා. උකුස්සාගේ අද අනාවරණය ඉහි තවත් පැතිකඩක් පිළිබඳවයි. සමාජ මාධ්‍ය ජාලෝසේ ගාල්ලේ සංධාන කරන රාත්‍රී සාද සඳහා මද්රාව්‍ය ප්‍රවාහනය කරන බවට තොරතුරු අද දිනන උකුස්සාට අනාවරණ වනවා. ඒ අනුව අප දකුණු පළාත් පුරාවදු විශේෂ මෙහෙයුම් ඒකකය සම්බන්ධ කරගන්නේ මෙම ජාවාරම රට හමුවේ අනාවරණ කිරීම සඳහායි. එෙහිදී ජාවාරම් කරුවන් පිරිසක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිටවීමේ ස්ථානයේදී අතරංගුවටගත් අයුරු අප අනාවරණ කළා. අනාවරණ පිළිබඳ තොරතුරු අද රාත්‍රී 6:55 අද දිනන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න. දෙමෝපියන් දනු ඕනෑම මොහොතක තම දරුවන් වෙනුවෙන් සිය ප්‍රාණය හෝ පූජා කිරීමට සූදානම් පිරිසකටයි. එවැනි තවත් උත්තම වාතාවක් පිළිබඳ තොරතුරු අද දිනනට වාර්තා වුණා. ඒ මාතර දෙනියාය දෙනිපිට ප්‍රදේශයෙන්. මගේ දරුවාත් එක්ක ස්පිතාලේදී ඉද්දි අම්ම කෙනෙක්ගේ දරුවෙක් මේ නාන සත්තාවා කියන ළමයා ගෙනියන ඇටි කියනකොට ඒ අම්මා තීනහ වෙනවා. ඒ තනුජා දමයක්දී තනුජා ජීවත් වෙන්නේ මාතර දෙනියාය දෙනිපිටියේ ගම්මානයේ. මේ තනුජාගේ එකම පුත්‍රයා වන ශෂික ආකාශ් අටහැවිරිදි ශෂික උපතින්ම දරුණු ස්නායු රෝගයකින් පීඩා විඳින දරුවෙක්. ශෂිකගේ රෝගී තත්ත්වය ගැන දැනගන්න ඔහුගේ පියා ශෂික සහ ඔහුගේ මව හැරයන්නේ ශෂික මාස 6ක අතදරුවකව සිටි කාලයේදී. දරුවා ඉපදුණු දාන්දර දරුවා ආබාධිතයි කියලා තමයි වෙනස්කම් කරන්න පටන් ගත්තා. මට ස්පිතාලවලින් ලොක්ලස තමයි උදව් කරේ. වසර ගණනාවක් රෝහල්වල නැවතී රෝහල් සේවකීන්ට උපකාර කරමින් ජීවත් වූ ශෂිකගේ මව සිය ආදරණීය පුත්‍රයා සමග මේ වන විට ජීවත් වන්නේ අත් හැර දැමූ නිවසකයි. කාලයක් එහෙම ඉන්නකොට ස්පිතාලයටත් රදයක් නේද කියලා මම පාරක් පාරක් ගාන යන සිද්ධ වුණා. මට දරුවත් එක්ක ඒ අන තුරතර තුරේ තමයි මට මේ කරා වැටිච්ච මේ නිවස ලැබුණේ. දරුවාට හිමිවන ආබාධිත දීමනාවෙන් දිවිසරි කරගන්නා මවුන් අදවර විට අන්ත අසරණ තත්වයකට පත්ව සිටිනවා.
ඊයේ දිනට හේතුණු ලෝක ළමා දින සැමරුමට සමගාමීව බැදිරිකිරිය සිරිපාව බණ්ඩාරනායක ප්‍රාථමික විදුහලට සුහුරු පන්ති කාමරයක් නොබිලේ ලබා දීම මනුසත්තරණ විසින් සිදු කළා. ඒ මනුසත්තරණ මගේ දුෂ්කර පාසල් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරන සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ පළමු අදියර ලෙසයි. සත්තරණ සියල්ලට ප්‍රථම මිනිස්කම දවනේ නිවත් කළ බස් රථ පුස්තකාල ලෙස ප්‍රතිනිර්මාණය කර පුස්තකාල පහසුකම් නොමැති පාසල් වෙත ප්‍රදානය කිරීම සඳහා ඇරඹුණු බසෙන් අනාගතයට වැඩසටහනට සමගාමීව දුෂ්කර පාසල් වෙත සුහුරු පන්ති කාමර ලබා දීමේ මෙම වැඩසටහන මනුසත් දෙරණ විසින් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ අනුව එහි පළමු අදියර යටතේ ජනාධිපතිවරයා විසින් පළමු බස් පුස්තකාලය ප්‍රදානය කළ මැදිරිගිරිය සිරිමාව බණ්ඩාරනායක ප්‍රාථමික විදුහලට සුහුරු පන්ති කාමරයක් ලබා දීම මනුසත් දෙරණ විසින් සිදු කළා. ඒ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාප අධ්‍යක්ෂවරියගේ සහ දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාථමික පාසල් අතුරින් සුහුරු පන්ති කාමරයක් දෙරණ මාධ්‍ය ජාලය ලබා දුන්න ප්‍රථම පාසල සිරිමාව බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලය. ඔබ විසින් ලබා දුන්න මේ සත්කාරය සම්බන්ධයෙන් දරා ගන්න බැරි සතුටක් බවට පත්වීම මම හිතන්නේ ඉතාම සංවේදී කාරණයක් කියලා මම මේ අවස්ථාවේ මතක් කරනවා. අපේ දරුවන්ට පුළුවන් තරම් හොඳ අධ්‍යාපනයක් ලබා දෙන පරිසරයක් නිර්මාණය කරගන්නට මේ සියලු දෙනා එක්ව දරන වෑයම ආඩම්බර මහියංගණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මහියංගණ නගරයේ ආසන්නයේ ඇති සොරබර මීගහපිටියේ ගංගේ ආය ගුරුමඩ ආදී ගම්මානවලට වන අලි රංචුවක් පැමිණීම නිසා ගම්වැසියන් දැඩි පීඩාවට පත්ව සිටිනවා. මෙම වන අලින් රාත්‍රී කාලයේදී ගම්වැදි වගාවන් හා නිවාස විනාශ කරන අතර ඊ රාත්‍රියේ මහියංගණ නගරය හරහා වන අලි ගමන් කළේ මේ ආකාරයෙන්. ලෝක ළමා දිනයට සමගාමීව බියගම නොසොමි පෙර පාසල සංවිධාන කළ ඉංග්‍රීසි දින සැමරුම් උත්සවය ඊයේ එම පාසලේ ශ්‍රවණාගාරයේදී පැවැත්ුණා. කොළඹ කොල්ලුපිටියේ ලින්සේ බාලිකා විද්‍යාලයේ වාර්ෂික ශිෂ්‍යනායක පදක්කම් පැළඳවීම විද්‍යාලයේ ශාලාවේදී සිදු කෙරුණා. ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් ජය වාර්තා කිරීමට මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ කිංග්ස් 11 පංජාබ් කණ්ඩායම පරාජයට පත් කරමි. ඒ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.